ඔමුදුයකුතේ බොහොම ඉස්සර කාලෙක ඈත ගම්මානයක හිටිය හරිම යහපත් නුවණක්කාර ගමරාළ කෙනෙක්. මේ ගමරාළ දවසක්දා හීනක් කොටන්න කියලා හිතාගෙන උදේ පාන්දරින්ම ගම හාමිනේ දුන්න ලබු කැටයත් අරගෙන ගෙදරින් පිටත් වුණා. හීන් කොටනවා කියන දුවේ පුතේ තෝරාගත් කැලෑබිමක තියෙන ගස් කපල එලි පෙහෙලි කරලා විවිධ එළවලු භෝග වර්ග හිටවන එකට. දැන් ඉතින් මේ ගමරාළත් කැලේ හොඳ තැනක් තෝරාගෙන කැලේ කපන්න පටන් ගත්තා. මෙහිම කැලේ කපාගෙන කපාගෙන යනකොට ගමරාළට විශාල ගහක් හම්බුණා. ගමරාළ ගහ කපන්න කලින් හොඳට ගහ පරීක්ෂා කරලා බැලුවා. දුවල පුතාලා දන්නවද මේ ගහ උඩ කවුද හිටියේ කියලා? මහා භයානක නපුරු යකෙක් තමයි මේ ගහේ පදිංචි වෙලා හිටියේ. ගමරාළ මේ ගහ කපලා දායි කියලා හිතලා යකා ගොඩාක් කලබල වුණා. දෙවැන්ත ගහ කපන්නත් දුකයි. මොනව කරන්න දිති කපන්න මෙපේ. ගමරාළයෝ, මේ මගේ ගහ කපන්න හැදුවොත් මම ඔහෙව කෑලි කෑලි වලට ඉරලා දානවා. මෝ යකෙක් නේද? යකු කියන්නේ ඉතින් කියන දේ කරන ජාතිය. හරි, බලවුණු විත්තියක් යකාට පෙන්නන්න හොඳ නෑ. ඉතර ධෛර්යය අරගෙන මොලේ පාවිච්චි කරන්න ඕනේ මේ වෙලාව. මොකෝ ගමරාළයෝ, හදයන් නැත්තේ? බය වුණාද? ඈ බොල යකෝ, ඔහෙට බයේ මං හේන් කොටන්න නැතුව ඉන්නද කියන්නේ? ඔහෙට ඕන්නම් වෙන ගහක් හොයාගෙන යනවා මට කරදර කරන්න නැතුව. මේ මිනිහා යකුන්ට බය නෑ වගේ. ඌව නම් කවදාවත් බය කරන්න දෙන්නේ නෑ. මුලින්මත් කතා කරලා බලමු. අනේ ගමරාළ, ඔන්නෙ මේ ගහ තැරලා දාන්න. ඔය ඕන තරම් දින ගස් කැලේ තියෙන්නේ. හරි, යකා මට බය වෙලා වගේ. තව නපුරු පාට පින්නලා කතා කරන්න ඕනේ. එහෙම මේ කවුරුත් කියන විදිහට මම වැඩ කරන්නේ නැහැ. හැබැයි ඉතින් මම ඔහෙගේ දුක ගැන හිතලා මේ ගහ කපන්න නැතුව ඉන්න. හැබැයි ඔහෙ මට පොරොන්දුවක් වෙන්න ඕනි. අනේ පොම පින් ගමරාළ, කියන්න මොකද්ද පොරොන්දුව? හොඳයි, එහෙනම් මට හැම මාසෙකම වීගෝණියකුයි එලෝලු ගෝණියකුයි මගේ ගෙදරටම ගෙනල්ලා දෙන්න ඕනේ. අනේ හොඳයි ගමරාළ, මං ඒ යෝජනාවට කැමතියි. මං පොරොන්දු වෙනවා මාසෙකට වතාවක් වීගෝණියකුයි එලෝලු ගෝණියකුයි ගෙදරටම ගෙනල්ලා දෙන්න. දැක්ක නේද දුවේ පුතේ, ගමරාළගේ තිබුණ ඉදිරිතරකමයි නුවණක්කාරකමයි පාවිච්චි කරලා කරදරින් ගැලවුණ හැටි. දැන් ඉතින් ඔය විදිහට යකා මාස ගානක් පොරොන්දු වුණු විදිහටම පීගෝණියකුයි එළවලු ගෝණියකුයි නොවරදවාම ගමරාළගේ ගෙදරට ගෙනත් දුන්නා. ගමරාළට දැන් හීන කොටන්නත් ඕනේ නැති නිසා බොහොම විවේකයෙන් සතුටින් ගම හාමිනේ සමග ජීවත් වුණා. ඔය අතරේ දවසක් යකා මුණ ගැහෙන්න තවත් ඔහුගේ මිත්‍ර යකෙක් ආවා. අල්ලෝ මිත්‍රයා, මොනවද මේ ඔය කරන ලැජ්ජ නැති වැඩ? අපි කවදද මිනිස්සුන්ට බය වුණේ? අපේ අක්කෝ හැමෝම කතා වෙන්නේ ඔය ගැන. අනේ හැබැයි ඔය මගේ මිත්‍රයෙක් කියන ලැජ්ජයි. ඔයා දන්නේ නෑනේ ගමරාළ ගැන. ඒ ගමරාළයා හරිම දරුණුයි, යකෙක්ටවත් බය නෑ. මාත් ඉතින් මේ බඩුව දින එක ආසාවට කරන දෙයක්. මට දැන් මේ වැඩේ එපා වෙලා තියෙන්නේ. හරි එහෙනම් මිත්‍රේ කැටියට මම ඔයට මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නම්කෝ. මට මේ වාරි සරල වැඩ. ඔය ඉතින් දන්නවනේ මං ගැන.
මෙහෙම පුරසාරම් දඩවපු මිත්‍රයාකා ගමරාලව මරලා ප්‍රශ්නය විසඳලා දෙනවා කියලා පොරොන්දු වෙලා යාළුවගෙන් සමු අරගෙන යන්න ගියා. ඔහුම ටික දවසක් ගත වුණා. දවසක් දා පාන්දරම ගමරාල විශේෂ ගමනක් යන්න ලහි ලහි සූදානම් වුණා. හාමිනේ, එහෙනම් මං ගොහින් එන්නම්. හොඳයි අපි මහත්තයා. දවල් කෑමට මොන වෙයි හදලා තියන්න ඕනි? එහෙම විශේෂ මොකුත් ඕනේ නෑ හාමිනේ. මං ඉර මුදුන් වෙන්න කලින් එනවා. පුළුවන් නම් වැවර ගෙඩියක් එක්කෙන් කඩලා තියන්නකෝ. මහන්සි වෙලා ආපු හැටි කපල බොණ්ඩ තිබ්බනම් පංකාදු පහයි. ගමරාල කුරුම්බ වතුර බොන එකට වඩා කුරුම්බ ලොඳ කන්න කෑදරයි කියලා ගමහාමිනේ හොඳට දන්න නිසා ගමහාමිනේ වේලාසනින්ම මිදුලේ තිබුණ උස නැති පොල් ගහෙන් රසම රස කුරුම්බ ගෙඩියක් කඩලා ගෙදර පිලේ තියෙන ඇඳ යටට දාලා තිබ්බා. කිතුල් පැණි බෝතලෙත් සූදානම් කරලා තිබ්බා. ඔන්න එදාම කියලා ටික වෙලාවකින් අර යකාගේ මිත්‍රයා, ඒ කියන්නේ ගමරාලව මරන්න පුරොන්දු වුණ මිත්‍රයකා ගමරාලගේ ගෙදර හොයාගෙන ඇවිල්ලා. ගම්හාමිනේටත් හොරෙන් හෙමින් හෙමින් ගෙදර පිලට කුඩ වෙලා ඇඳ යටට රිංගගෙන ගමරාලින්නකම් හැංගිලා බලාගෙන හිටියා. ඔහුම ටික ටික දවල් වේගෙන එනකොට ගමරාල ගෙදර ආවා. පයින්නාපු නිසා ගමරාල හරීම මහන්සියෙන් හිටියේ. හාමිනේ, හාමිනේ, හප්පි, දැන් නම් යකෙක් කණ්ඩ බඩගිනි. අප්පුච්චි, මේ ගමරාලය යක්කුත් කනවා මං හිතන්නේ. මිත්‍රයා කියපු කතාව හරි වගේ. බලමුකෝ. අපි මහතේ ඇවිත්නේ. මොනවා හරි කිව්වද? මට ඇහුනේනේ. කුසිනී හිටියේ. මෝ දැනයි යකෙක් කණ්ඩ බඩගිනි. ඔන්න ඇඳ යට ඇති. කපාගෙන කන්න මහත්තයෝ. මෙන්න පිහිය. අනේ අනේ බුදු ගමරාල, මාව මරන්න එපා. මගේ මිත්‍රයා ඔබතුමාගෙන කියපු දේවල් මම විශ්වාස කළේ නෑ. අනේ මට සමාවෙන්න ගම මහත්තයෝ. මම ඔබතුමාට හැම මාසෙම වී ගෝණි දෙකයි එළවලු ගෝණි දෙකයි වෙනත් දෙන්න පොරොන්දු වෙන්න. අනේ මාව මරන්න නම් එපා. දැක්ක නේද දුවේ පුතේ, මිත්‍රයා කාට වුණ දේ? ඉතින් එදා ඉඳලා ගමරාලට මාසිකට වී ගෝණි තුනකුයි එළවලු ගෝණි තුනකුයි යකුන්ගෙන් ලැබුණ. ගමරාලයි ගම්හාමිනේ ඒව ගමේ මිනිස්සුන්ටත් බෙදලා දෙන්න අමතක කරේ නෑ. තමන්ට ලැබෙන දේවල් අනෙක් අයටත් බෙදලා දෙන එක අපේ හොඳ සිරිතක්නේ.